අධිකරණ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ දින ගැසට් පත්‍රයේද විවිධාකාරයේ අදහස් දක්වීම් කරන බව අපි මාධ්‍ය හමුවේ දකිනවා. නමුත් මේ ගැසට් පත්‍රයේ වටිනාකම නිවැරදිව හඳුනා ගැනීම කරලා නැහැ කියන එක තමයි අපේ මතය. මේ පත්‍රයේ කියන්නේ කාබනික වගාව සහ ඒකම කියවෙන බව ඇත්ත. නමුත් මේ මූලික හරය තියෙන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් මේ තුල බිහි කරන්න ඕනේ කියන ආකල්පයයි මේ ගැප්පලා තියෙන්නේ. ග්‍රීන් ශ්‍රී ලංකාවේ අද දවසේ ඉංග්‍රීසි භාෂාව හසුරුවන ඉංග්‍රීසියෙන් විද්‍යාව දන්න අයට ගැළපෙන විදිහට මේක ලියලා තිබ්බට සભ્યන්ත දේශයක් සංස්කෘතික දේශයක් නැත්නම් අපිට ඉන්න පුළුවන් දේශයක් අපේ ළමයින්ට ඉන්න පුළුවන් දේශයක් ඉදිරිපත් කිරීමේ මූලික හරය තමයි මේ පත්‍රිකාව තුළ තියෙන්නේ. මේක කරගන්න බැරි වුණොත් ඒක අපේ අවාසනාවන්තකම කියන එක දේශපාලන පක්ෂ වේදිකෙන් තොරව ආගම් වේදිකෙන් තොරව ජාති වේදිකෙන් තොරව දැනීමේ කියන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි මම මේ අවස්ථාව කරගන්නේ. අවස්ථාව ලබා දීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කරුණු කාරණා මගේ කාරණා නෙවෙයි මම දත්ත ඉදිරිපත් කරන්නේ. මේ කරුණු ඔබතුමන්ලා නියෝජනය කරන පිරිසට නිවැරදිව හඳුන්වලා දීලා ඒ සඳහා නිවැරදිව කටයුතු කරනවා නම් තමයි නියම නායකයෙක් වෙන්නේ කියන එකත් කියන්න අවශ්‍යයි. නායකයෙක් කියලා කියන්නේ පොලිසියෙන් ආරක්ෂාව දාගෙන ලොකු වාහනයක ඉස්සරහින් ගියන බහිනේ නෙමෙයි. රටක් ජාතියක් නිවැරදි මාවතකට ප්‍රවිෂ්ඨ කරලා නිවැරදි දේශයකට නිවැරදි නිශානතියකට යොමු කරලේ නිශානතිය කළමනා කරන්නේ කියන එක තමයි නායකත්වය කියන්නේ. ඒක නිසා මේ පත්‍රිකාවතුලින් ඒ නායකත්වයේ කියන බිඳුව වෙන බව මෙතනදී කියන්නට අවශ්‍යයි. ඒ වගේම කියන්න අවශ්‍යයි මේ රට යුද්ධයකින් බැඩ ගෑව අවුරුදු 5ක්. ඒක ත්‍රස්තවාදී හැටියට අපි හඳුන්වනවා. ඒ කියන්නේ තර්කයක් නැහැ. නමුත් මම මේ කතා කරන්න යන්නේ මේ කැරියට් පත් මේ කියන ගැසට් පත්‍රයෙන් අයින් කරන්න හදන්නේ ත්‍රස්තවාදයක් තමයි. අවි නොගත් ත්‍රස්තවාදයක්. ඒක නිසා මිනිස්සු මැරෙනවා නම් මිනිස්සු මරණ කෙනාට ත්‍රස්තවාදියා කියනවා නම් ඒක කරන්නේ ඩොක් වේද රසායනයන් පාවිච්චි කරලාද කියන එකේ දෙක වෙනසක් නැහැ. රසායනයන් පාවිච්චි කරලා ඩොක්කෝගේ පිළිදෙලා කෙනෙක් මරනකොට එක සැරේ මැරෙන්නේ. හැබැයි රසායනයෙන් මැරෙන්නේ එක සැරේ නෙමෙයි. ලෙඩ වෙලා මැරෙන්නේ. තමන්ගේ ගුණාත්මක ජීවිතය නැති වෙලා කාලාන්තරයක් දුක් විඳලා තමයි මැරෙන්නේ. ඒක නිසා මේ ඩොක්කෝගේ පිළිදෙලාට වඩා මේ ත්‍රස්තවාදීන් වඩා බරපතලයි කියන එක තමයි මට උගන්වපු එක්තරා විද්‍යාත්මක වෛද්‍යවරයෙක් මම මීට වඩා අවුරුදු 20කට කලින් වයසදී ආගත්ත දේ. ඒක නිසා මේක තාක්ෂණික කාරණා කිහිපයක් මම මේකෙන් සඳහන් කරගෙන යනවා. පළවෙනිට මෙතන කියලා තියෙන කෘෂි රසායන සහ ශ්‍රී ලාංකික සෞඛ්‍ය. මම මෙතන කෘෂිකර්මය ගැන මේ කතා කරන්න යන්නේ මේ ගත්තා වූ පියවර නිසා අපිට සෞඛ්‍ය වශයෙන් කොයි ආකාරයකට බලපාන්නේ කියන එක. දැන් මේ ගැසට් පත්‍රයෙන් අපි අපේක්ෂා කරන තත්ත්වය වෙන මේක. ඒ තමයි අපේ රටේ රස විස නැති ආහාර නිෂ්පාදනය වෙන පසවිස නැති ආහාරයක් අපිට භුක්ති විඳින්න පුළුවන් යුගයක් බිහි කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒකෙදී ප්‍රතිනායකතුමා එක්ක ප්‍රධානමන්ත්‍රීට එක වැඩසටහනකදී දහම්පාරක වැඩසටහනකදී ප්‍රතිනායකතුමා මට අමුතු කතාවක් කිව්වා. එතුමා දේශනයේදී කිව්වා අපි වැද්දෝ අපි තමයි සතුට මරනවා කියලා කියන්නේ. අපි එක සතෙක් මරපුවාම ඒ සතාට ආදාන දරන පද්ධතියක් තියෙනවා. ගරු කරලා ඒ සතාගේ හැම කොටසක්ම සතාට ගරු කරමින් තමයි පාවිච්චි කරන්න කියලා. ඔබතුමාලාගේ අම්මා කෙනෙක් පුතෙකුට විගානක් කෑම විගානක් දෙනකොට සත්තු කෝටි කීයක් මරලාද කියලා කල්පනා කරන්නද කියලා කිව්වා. ඒ අනුව අපිට වැද්ද ඔයාලද වැද්ද කියලා කල්පනා කරන්නද කියලා කිව්වා. මේකෙන් තේරුම් ගන්න යුතු දේ තමයි මේ හරිත විප්ලවයෙන් අපි වැඩි බලපොරොත්තුකට ගිහින් දාලා කියලා වැද්දන්ට වඩා අමානුෂික ප්‍රාණඝාතය කරන විනාශකාරී පිළිවෙතකට අපි ගිහින් දාලා තියෙනවා. ඒක නිසා මේ සටන අහෝසි වුණොත් අපි ජාතියක් හැටියට සමූල ඝාතනය වෙනවා කියන එක මම දත්ත සහිතව පෙන්නුම් කරලා දෙන්නම්. ඒක නිසා මෙතනදී අපිට අත් වෙන්නේ එක විදිහකට ඔය ඉන්ටර්නෙට් පොහොර ප්‍රශ්නයක් තියෙන කියලා. මොකද පොහොර ප්‍රශ්නේ මෙච්චර කාලයක් රසායනික පොහොර ගැව්වා දැන් කාබනික පොහොර දුන්නා නම් ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම දෙයක් නෙමෙයි. මෙතනදී අපි ආහාර සම්පූර්ණයේ වසවිසෙන් තුල සම්පූර්ණයකට යනවා. ඒ විතරක් නෙමෙයි. අපි අද බීජ වලට වහල් වෙලා ඉන්නේ. අපි ඩිපෙන්ඩන්ට් වෙලා ඉන්නේ. අපි යැපෙන්න බවට පත් වෙලා තියෙනවා. එදා අපේ ගෝවියා හැමතිතුමාගේ පියා සමල් හැමතිතුමා එක්ක කතා කරලා තියෙනවා. එතුමා වසවිස ගහලත් නැහැ. බීජ වී ගෙවල් වල තිබ්බා. තමන්ගේ නිෂ්පාදනයේ කොටසක් බීජ වී ඇතිර. බීජ වී වලට කවුරුත් පස්සෙන්වත් යැපෙන්නවත් සිද්ධ වුණේ නැහැ. තමන්ගේ අභිමානයෙන් ගමේ ඉන්නම අභිමානවත් පුද්ගලයා බවට ගෝවියා පත් වෙලා ඉන්නේ. ඊජවලින් සතුටුයි. ඒ වගේම තමයි වගා
ඉතාමත් මාවෙන් කතා කරනවා මම සතියකට දෙසරයක් විතර මගේ අම්මයි අප්පච්චි බලන්න යනවා ඒ අප්පච්චි හැම වෙලේම කියන කාරණයක් තමයි අප්පච්චිගේ ඉස්කෝලේ යන කාලේ පොහොර ගැහිමන් දැකන්නේ බුබුරේ ගොයන් කපුවාම හරක් වදිනවා එළමුද්‍රා වැඩෙනවා ගොම වැඩෙනවා වතුර කවදාවත් අපි ඉදිරි පිච්චුවේ නැහැ ඉදිරි වලට වතුර බඳලා ගොඩ එල්පීසී අකුර ටිකක් දාලා ඒ වගේම මීගස් හදලා තිබ්බා මීගස් හදලා තියෙන එක පේරියට ඒ කියන්නේ රජවරු මී වැවුණා නෙමෙයි මී වැවුවා ඒ මී කොළ ටික වැඩෙනවා මී ඒ ගහේවත් රසන බවුළු ටිකගේ වතුර ටික වැඩෙනවා ඒ වගේම තමයි වැස්ස ලං වෙනකොට වැවබද්දට හරක් දාලා ඒකේ රොම් මඩ ටික අවුස්සලා මඩසරුව ගන්නා ඒ තුලින් පොහොර ලබා ගන්නා වූ උදාමත්ම ස්වභාව ධර්මයක රැඳෙන්නා වූ කෘෂි ධර්මයකින් තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඉතින් මේකට මේ අධිකරණ ජනාධිපතිතුමා පාවිච්චි කරලා තියෙන්නේ පාරිසරික ගොවිතැන කියන එක මේක තමයි අපිට තියෙන්නේ එදා තිබ්බේ එක පාරිසරික ගොවිතැන කියලා අපි කාබනික ගොවිතැනකට නෙමෙයි යන්නේ ඒ නිසා කාබනික ගොවිතැන කියන්නේ පාරිසරික ගොවිතැනට නැවත පිවිසීම සඳහා තියෙන එක්තරා ප්‍රවිෂ්ඨ මාර්ගයක් පමණයි ඒ පාරිසරික ගොවිතැන නිෂ්පාදනය කරන ආහාර තමයි ලෝකෙ ඉල්ලන්නේ බලන්න කියන්න අවශ්‍යයි ලෝකෙ 4.5 ට්‍රිලියන් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා වෙල්ලා ඉන්ඩස්ට්‍රි එක ඒ ඉන්ඩස්ට්‍රි එකේ 100% අපිට ගන්න පුළුවන් නම් මේකම වේදියාලා එදාට කතා කරයි මේකේ අපි ආර්ථික පැත්තත් කතා කරා කියලා ඒ කරුණ සඳහන් කරන්න යන්නේ ඒක නිසා මෙතනදී අපි බීජ වලින් සම්පෝෂිත ආහාරය ඉවරදී ආහාර ප්‍රතිපත්තියක තියා ආහාර සංස්කෘතියකට යොමු වෙන භෝග විද්‍යාවේ ආහාර විද්‍යාවේ නැවත සම්පාදනය කරන ඒ වගේම කුමිනාචර වර්ණාචර කියන මේ ප්‍රාණඝාතය කරන ද්‍රව්‍ය වලින් තොල මේ ස්වභාව ධර්මය ජය ගනිමින් ඒ කාලක්‍රමයන් අපි තිබ්බා වූ පරණ කාලක්‍රමයන් සඳ පාරිදා කරගෙන අපි ස්වභාව ධර්මය ජය ගත්තා කියන ස්වභාව ධර්මයත් එක්ක අපි ජීවත් වුණා කියන අන්න එවැනි සරල උනත් ඉතාමත්ම අද දවසේ අපේ සංකීර්ණ තිරසාරභාවය සලසන සෞඛ්‍යයකට සෞඛ්‍ය ආරක්ෂා කරන පද්ධතියකට ගමන් කිරීමක් කියන එක මේකේ තේරුම් ගන්නට අවශ්‍ය කියලා මේක සරල කාරණයක් නෙමෙයි අවුරුදු 5 විතර වඩා බලපතල අවුරුදු 65 20ක් තමයි මේ අපි ඉවර කරගෙන යන්නේ 65 20ක් කියලා කියන්නේ ඒ අවුරුදු 65ට කලින් අපිට තිබ්බා වූ තත්ත්වයක තමයි මේ අඳා ගන්න. ඒකෙදි තව එකක් කියන්න අවශ්‍යයි අපි හිතමුක අපි මේ ගැසට් පත්‍රයේ මොනවා හරි දේශපාලන හෝ විදේශ බලවේග නිසා හෝ මේක අයින් කරගත්තා කියලා කෙසේ නමුත් කියන්න අවශ්‍යයි මම මේ දත්ත පත්‍රිකාව අරගෙන ආවා මේක අපේ වෙබ් අඩවියෙන් දාලා තියෙනවා නැත්නම් මේ ඔඩිට ජෙනරල් එමත් නැත්නම් විදුලි කාර්යතුමාගේ වාර්තාවෙන් අපි දාලා තියෙනවා මේ වාර්තාව කියලා බලන්න දැන් වෙන දේ විතරයිම හැකියාවක් අපිට නැහැ ඒ කියන්නේ මෙතන පැහැදිලිව සඳහන් කරනවා ලංකාවට වසරිත ගෙන්වීම පිළිබඳ එතකොට සඳහන් කරනවා විගණ කාර්යතුමා ලංකාවට වස ගෙන්නනවා ලෝකේ කවුරුවත් ගෙන්නන්නේ නැති තරම් සැර වස ඒ කියන්නේ පරිභෝජනයට සුදුසු නැහැ කියලා සැලකෙන වස ජාතියක එක වස 200ක් ලංකාවට ගෙන්නනවා නමුත් මේ වස 200 ලංකාවේ ලියාපදිංචි වෙලා තියෙන වස 80යි එතකොට 120ක්ම ලියාපදිංචි නැතු වෙන්නේ ඒ 80ෙන් ටෙස්ට් කරලා තියෙන්නේ නැත්තම් පරීක්ෂණ වලට භාජනය කරලා තියෙන 18ක් විතරයි ඒ 18ක් ලැබෙන්නේ ලංකාවේ ලැබුවර නෙමෙයි පිටරට පරීක්ෂණාකාරක තියෙන තත්ත්වසාධක වාර්තාවත් එක්ක තමයි මේ වස ටික ලංකාවට එන්නේ එහෙමනම් මේ සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩ කරලා තිබ්බා ජනාධිපති ඇරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වැඩ කරලා තිබ්බා සියලු දේ තියෙද්දි මේ විදිහට වාර්තාවයි පැහැදිලිව සඳහන් කරනවා අපේ රටේ මිනිස්සු මරන්න මේ විදිහට වස කියන එක දිගින් දිගටම සිද්ධ වුණා මම එතනින් එහාට ඒ වාර්තාව කියන්න යන්නේ නැහැ මේ වෙලාවෙ ඉඳන් කෙසේ නමුත් අපි අලුත් තත්ත්වයට නොකියන්නේ දැන් තියෙන තත්ත්වය කෙසේත් මාර්ගවල කරන්න බෑ කියන එක විස්තර ජනාධිපතිතුමනි මම කියන්න අවශ්‍යයි ඒ ගැන භාගයක් අවශ්‍යමයි මොකද රටට ඖෂධයක් ගෙන්නනවා නම් ඒකේ රෙජිස්ට්‍රේෂන් එක නැත්තම් ලියාපදිංචි නැතුව ගේන්නද වස ගෙන්නන්නේ කොහොමද? එතකොට මේ ලංකාව විම පින්දිමක් මේකේ ආසනික් තිබෙන්නේ නැහැ, ගැටෙන් තිබෙන්නේ නැහැ. කොහෙන්ද මේ ආසනික් කැටින් ලංකාවේ පස ගාවේ? අනික පස පරීක්ෂා කරන කට්ටිය පැහැදිලිව කියනවා පසේ උඩස්තරයේ තමයි ආසනික් තියෙන්නේ. ඒ කියන්නේ උඩින් දාපු ආසනික් නිසා යටින් පස යටින් ආසනික් කියන රටක් නෙමේ මේ රට. එතකොට මේවා දැන්නේ කොහොමද? මේවා ගැන ඇත්තටම ඔය විද්වත්තු කියලා මිනිස්සුන් 104 දිනක් කඩවිරුද්ධ ලිපියක් කියලා දෙනවා මම එයාගේ අභියෝග කරලා උදාවේ මම එයාට බලාපොරොත්තු නැයි සම්බන්ධයෙන් අභියෝග කරලා ඉල්ලනවා මේ වස එන්න ඒ විද්වත්තු මොකද කරේ කියලා මේ නියාමනය වෙන්නේ නැති බව මේ විකට කාර්යතුමා කියන වාර්තාව මේක සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේ දින තත්ත්වය කොහෙන්ද යන්නේ? ඒක නිසා මෙතනදී කියන්න අවශ්‍යයි මේ ප්‍රශ්නය බොහොම ලඝු කරලා කතා කරන මෙන්න මේ ප්‍රශ්න තුනකට. ඒ තමයි අස්වැන්න ප්‍රශ්නයක් ඇදීලා තියෙනවා, පොහොර ප්‍රශ්නයක් තියෙනවා, ආහාර සුරක්ෂිතතාව කියන ප්‍රශ්නයක් කරනවා. මම මෙතනින් කරුණු කීපයකට පමණක් දැන් මේ අවස්ථාවේ උත්තර දෙන්න මොකද මගේ විශේෂයෙන් සෞඛ්‍ය කියන කාරණය කතා කරන්න තියෙන්නේ. එකක් කියන්න අවශ්‍යයි මේක පොහොර ප්‍රශ්නයක්වත් අස්වැන්න ප්‍රශ්නයක්වත් තියෙනවා ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වචන කිහිපයක් කියන්න. ඒක නිසා මෙතනදී කියන්න අවශ්‍යයි ආහාර සම්බන්ධයෙන් අපි වචන දෙකක් කතා කරනවා. ඒ තමයි ෆුඩ් සේෆ්ටි අනික
තමයි ෆුඩ් සිකියුරිටි කියන එක. මේ දෙකම තියෙන සිංහල එක වචනයක්. ඒතර තමයි පැටලෙන්න. සුරක්ෂිත ආහාර, ආහාර සුරක්ෂිතතාවය. පැහැදිලිව තේරුම් ගන්න ඔබතුමන්ලා මහජනතාව නියෝජනය කරන කට්ටිය හැටියට සුරක්ෂිත ආහාර කියන්නේ සුව ආහාර. සුව ආහාර කියනවා සුව නැති ආහාර කියන බව ඔබතුමන්ලා තේරෙන්න ඕනේ. ඊළඟට තමයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ සාගතයෙන් තොරව ජීවයෙන් තොර ආහාර සැපයීම. මේ වචන දෙක එකට ගියා. එතකොට මෙතනදී තේරුම් ගන්න යුතු කාරණය තමයි මේ ආහාර සුරක්ෂිතතාවයේ කුසිකර්ම මාධ්‍යයන්ගේ කාරණයක් වුණාට සුව ආහාර කන්න කියන එක අපේ අධිකාරිත්වය. ආහාර පිළිබඳ අධිකාරිත්වය දරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ රාජ්‍යමා. ඒක නිසා ආහාර අධිකාරිත්වයේ තියෙන වෛද්‍යවරුන්ට කිසි කෙනෙකුට කියන්න බෑ සුව ආහාර නිසා ආහාර සුරක්ෂිතතාව දැන් ඉදිරියෙන් නැති වෙන කියලා මම දැක්ක දේශපාලනඥයෝ කතා කරනවා එකක් කියන්න අවශ්‍යයි. දැන් ආහාර සුරක්ෂිතතාවයේ තියෙනවද? දැනුත් නැහැ. දැන් තියෙන්නේ ඉදිරියෙන් තොර ආහාර සපයන්නේ අපේ දරුවන්ට පවා ගැවිලි මාතාවන්ට පවා වස විස තියෙන ආහාර. එහෙමනම් ආහාර සුරක්ෂිතතාවයේ අහුරු කර යුත්තේ වස විසෙන් තොර සුව ආහාරය නිසා සුව නැති ආහාරයෙන් නෙමෙයි. එතකොට මෙතනදී දැන් සැලකන්නේ දැන් ආහාර සුරක්ෂිතතාවයේ තියෙනවා කියන එක පිළිගන්න විදියක් නැහැ. වස විස කන්ද දෙයක් නැතත් වස ගන්න කියලා කියන්න පුළුවන්කම කල්පිට නැහැ. ඒක නිසා දැන් ආහාර සුරක්ෂිතතාවය නැව ඇතිකරන ගන්න ආහාර සුරක්ෂිතතාවය. ඊළඟ මේ සෞඛ්‍ය කියන ප්‍රශ්නේ ගත්තාම මෙතනදී සෞඛ්‍ය කතා කරන්නේ අංශ හතරකට. ඒ තමයි ගොවි පරම්පරාවේ සෞඛ්‍ය නැත්නම් ගොවියගේ සෞඛ්‍ය කියන්නට අවශ්‍යයි. ලංකාවේ පවුල් තියෙන ලක්ෂ 50යි ගොවි පවුල් ලක්ෂ 30යි. එහෙමනම් ලංකාවේ තියෙන 60ක සෞඛ්‍ය කතා කරන්නේ මෙතුණු ඕන නම් ගොවියගේ සෞඛ්‍ය අපි කතා කරන්න ඕනේ කියන ගොවියගේ සෞඛ්‍ය අපි ඉඳලා කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වසවිත දින ආහාර කන අපේ මහජනතාවගේ සෞඛ්‍ය එකට පබ්ලික් හෙල්ත් කියලා කියන නැත්නම් ප්‍රජා වෛද්‍ය විද්‍යාව කියනවා. ඒ සෞඛ්‍ය ගැන මෙතනදී කතා කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි පස පසේ සෞඛ්‍ය සොයිල් හෙල්ත් කියන එක ජාත්‍යන්තර පිළිගන්න මතයක්. සොයිල් හෙල්ත් කියන එක මැප් කරලා තියෙනවා අනිත් රටවල් වල. ඒකෙන් දැන් සෞඛ්‍යයේ පසමුද තමයි පරිසරයේ පවතින්නේ. ඒකෙන් දැන් පරිසරයේ සෞඛ්‍යයත් කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි ජලයේ සෞඛ්‍ය ගැන කතා කරන්න අවශ්‍යයි. මොකද අපේ රට භූගත ජලය පාවිච්චි කරන රටක් නෙවෙයි. ලෝක සමහර රටවල් තියෙනවා භූගත ජලය තමයි වැඩිපුරම පාවිච්චි කරන්න. නමුත් අපි පානීය ජලය හැටියට පාවිච්චි කරන්නේ මතුමිට ජලයේ 75%. එතකොට අපි මේ දැන් වල මෙතන ගිය ඇවිල්ලා වතුර බොන්නේ ගන්නේ කැලණිගාරේ වතුර. එතකොට ජල පෝෂක ප්‍රදේශ වලට වස විස ගැහුවොත් එම උතුමාලාට මෙතන වස විසෙන්තර වතුර වීදුරුවක් දෙන්න මෙතන ආයතන කොච්චර හැකියාවක් තියෙනවද කියන එක ඔයාලා කල්පනා කරන්න ඕනේ. ඒක නිසා මේ කුසල රසායන නිසා ඇතුළේට පුළුවන් රෝග ගණනාවක් තියෙනවා. හැම ඉන්ද්‍රියයකටම බලපාන්න පුළුවන්. නමුත් මම අද සඳහන් කරන්නන්නේ කරුණ කීපයක් විතරයි. එතනදී අපි කතා කරන CKD කියලා ඒ කියන්නේ chronic කිඩ්නි ඩිසීස් නැත්නම් අපේ වකුගඩ රෝගය කියලා අපි කතා කරනවා. මේ වකුගඩ රෝගයේ CKD ඊට පස්සේ ලිව්වම ගන්නවා. ලිව් කියන්නේ අන්නෝන් වරිගින්. මේක අන්නෝන් නෙමෙයි. මොකද අපේ වකුගඩ නරක් වෙන්න පුළුවන් ජීවැදියා තිබ්බොත් අලිගුදුර කින් නැතිවොත් අන්න දෙවැනි කාරණා නිසා නොවන හේතු නිසා වකුගඩට හානියක් වෙනවා නම් ඒකට CKD ලිව් කියලා කියනවා. ඒ කියන්නේ හඳුනාගන්න. මේක හඳුනාගන්න ගැනීමක් කිසිම නැහැ. මේ දත්ත පත්‍රිකාව මම ඉදිරිපත් කරා නම් පැහැදිලිව හඳුනාගෙන තියෙන්නේ මේකට පළ කරලා තියෙන ජාත්‍යන්තර සංග්‍රහවල chronic agrochemical nephropathy කියලා. මේ කුෂිකර්ම මේ කුෂි අපද්‍රව්‍ය නැත්නම් මේකෙන කුෂි රසායන නිසා වෙන වබ්බඩ රෝගය කියලා පැහැදිලිව කියලා දෙනවා. නමුත් අපි තාම අපි කියන්නේ CKD U කියලා. ඒක නිසා මගෙන් ඉල්ලනවා මේවට සාක්ෂි දෙනවා කියලා. සාක්ෂි දෙන්න පර්යේෂණයක් කරන්න බැයි කාටද මම පස පොලක් බලන්න බැයි වබ්බඩ නරක් කරනවා කියලා. වබ්බඩ නරක් වෙන ප්‍රදේශවලින් නායකයේ අන්නේ මොන්නේ මොනවද කියලා බලන්න විතරයි ඒක කරන්න පුළුවන්. නැතුව ආචාර ධර්ම කරන්න බැහැ. ඒකවල කුෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ විද්වත්තු කියලා හඳුන්වන පිරිසක් මම මේකේ අමාත්‍යාංශයෙන් මේ දැකින නිර්ධාරණය කරන්නේ ඒ විද්වත්තු කියන මේකට සම්බන්ධ වෙච්ච මේ 104 දෙනා මගේ විද්ව ආටකල් ලියන්න නැත්නම් මගේ ආචාර ධර්ම ගැන කතා කරන කට්ටිය මේ ඉන්නේ කියලා නම් ඔතන මේකට හොඳ ඉංග්‍රීසි තේරෙන කට්ටිය හොඳට මේ උපාධි දෙනවා මට වඩා හොඳට දෙනවා මේවා කියවන්න. නමුත් ඒ කට්ටිය මේවා කියවන්නේ නැහැ. මේ සම්පූර්ණ එක මගේ අවිනෝදත් රත්වාදයක් හැටියට මම මේ මුළු ව්‍යාපාරයම සලකනවා. මෙතන බලන්න අපි වබ්බඩ රෝගේ වැඩි වෙච්චද අපිට වසවිස ගහන්න ගත්තේ 70 දශකයේ 65 දී තමයි ලෝකට ආවේ. 70 දශකයේ තමයි වැඩිපුර ගැහුවේ. 1994 පළවෙනි ඔය කියන CKD U කියන රෝගියාව නිවි වෙනවා. ඒ රෝගියා කියලා 2000 වර්ෂය වෙනකොට 102කට වබ්බඩ රෝගේ, 2004 වර්ෂය වෙනකොට 104කට වබ්බඩ රෝගේ, 2008 වෙනකොට 108කට වබ්බඩ රෝගේ. දැන් අන්තර ප්‍රදේශය ඇතුලේ ප්‍රදේශවල ඊට පස්සේ 2012 වෙනකොට 116 බලන්න අවුරුදු 4 අතර දෙගුණ දෙගුණ වෙමින් වැඩි වෙ ගියා. ඒ වැඩි වෙච්චිවත් බලන්න කොරෝනා වෛරසයේ මැරෙන්නේ අපේ 800ක් අතර සංඛ්‍යාවක් වර්ෂයට මැරුණේ. නමුත් ඒකට දෙන අවධානය මේ කාරණයට දුන්නද ඉන්න මහජනතාවගේ 116කට වබ්බඩ රෝගය හැදිලා
api adhikara janadhipathimayata devagane hitupu mahinda rajapaksa janadhipathimayata illima kara me sadaha aduma gana vimarshane aarambha karanne kiyala kiyanawa sangharane patan gaththama thamai me dakka saukhya amatyanthaya paladaranna patan gaththe eka nisa apita peena de thamai mettara sanjana rabbara rogiye kiyala ada lanka welagena kiyana kiyala kiyanne lankawa distrika 25 14 karama api rabbara rogiye ekai meken sampurna ghatanayak kiyala api kiyanne man dakka idiripath karanna metana balanna අනුරාධපුරයේ මේ මං කතා කරන්නේ ඊට අවුරුදු 10කට කලින් අනුරාධපුර ප්‍රදේශයේ 115කට වගර රෝගේ 115ක් ඇවිත් දැන්තාවට පොළොන්නරුවේ මෙතන අනුකමිකුත් තියෙනවා 120කට වගර රෝගේ ගියා. එතකොට අද පොළොන්නරුවේ බිලියන 12ක් ඊටන් කළා ඉතිරිදායක් පටන් ගන්න තියෙනවා වගර රෝග වලින් ඉඳලා. අපි රෝග පිළිබඳ මේ විශේෂඥ බවට පත් වෙන්න ඕනේ. නිරෝගීවමයි අපි මේ කඩේට ගන්නතර බදුල්ල ප්‍රදේශයේ සමහර විතරයි ඉතිරි ප්‍රත්‍යක් ලැබෙන්නේ කියලා මෙහෙම පළ කරලා තියෙන්නේ. මේ අපේ හිතම කෞර්ය ලේකම්තුමා ජාත්‍යන්තර සංගරාවල ලෝක කෞර්ය සංගධානයත් එක්ක බලදෙනු දත්ත මෙන්න මේ අවස්ථාවේ අපි කිව්වා වහාම මේ වසවිද කියන එක නතර කිරීමේ අවශ්‍යතාවය ගණන් ගිනව මෙතන බල දාලා තියෙනවා ඒක නිසා අපිට ඊළඟයි අභිමානවත් දුර්ය අඳගන්නට අවශ්‍යයි මේ තත්ත්වය අපි සදාන් කරගෙන ගියා එතකොට මේ වෙනකොට 2015 වෙනකොට කෞර්ය අමාත්‍යන්ගේ වගබඩු රෝග දත්තයකදී කියනවා මේ කියන සීකේඩි රෝගීන්ගේ වගබඩු බද්ධ කිරීමට නියමිත 150,000ක් ඉන්නවා මේ 150,000 වගබඩුවක් අද දුන්නේ නැත්තම් දෙන්න කිව්වා නැරියා මිනිස්සු බබඩක් දුන්නේ නැත්නම් මේ මිනිස්සු ඉදිරියේදී න්‍යාය දෙනවා අපි දන්නවා මේ කොරෝනා වෛරසේ කාර්තියක් දැනනකොට 6000ක් මැරෙනවා බබඩ රෝගේ මැරෙන්නේ නිකන් නෙමෙයි අපේ ඩයලිසිස් යන්ත්‍ර පාවිච්චි කරලා ඇති වෙන්නම ඒක නිසා සාමාන්‍ය බබඩ රෝගයකට යන වියදම ගණනය කරන්න බැරි තරම් අය පෙන්නන්නම් ගණනය කරන්න බැරි තරම් ආණ්ඩුවට දරන්න බෑ ඒක නිසා අපි බොහෝ විට කරන්නේ බුදුහාම කියන මේක කල්පනා කරන්නේ කියනවා බලන්න මේවා එතකොට මේ මුලින්ම මේ බබඩ රෝගය ඇතුලේ තාත්තලා නැත්නම් බුරට නැහැ ඊට පස්සේ අම්මලා ඊට පස්සේ දැන් දරුවන් හැදිච්ච ලස්සමන් ඉදිරිපත් කරන්න. ඒක නිසා මේ බලන්න මේ අලි ගහන එක ගැන කතා කරන්න ලංකාදීපේ වාර්තාකරුවා එක්තරා ඉස්කෝලේ අනුරාධපුරේ. ඊට අත උස්සන්න කියන අලිය ගහපු අම්මලා තාත්තලා ඉන්නාගේ ළමයි ඉන්න. ළමයි අත උස්සන්නේ නැතුවම අහනවා ඇයි අලිය ගහන ප්‍රශ්නේ මේ නැද්ද කියලා. නෑ එයා අලිය ගහන්න අම්මලා තාත්තලා නෑ. මේ ඉන්න මේ ඉස්කෝලේ ඉන්නාගේ මේ දරුවන්ට අම්මත් නෑ තාත්තත් නෑ වගඩ රෝගේ නිහැදිලා තියෙනවා. ඔයාලා ගන්න මේ ගිහිල්ලා බලපුවාම මොන කරලා වේදේම පරීක්ෂා කරලා බලන්න ඉන්න මහජනතාවගේ එතන හිටපු
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටයි සභාපතිවරුන්ටයි තෝරන මුද්‍රා පරීක්ෂා අවාසනාවන්ත එයාගේ මුද්‍රාවල පරීක්ෂණ ප්‍රතිඵලය එයා දන්නවා ඇති එයා බබර් රෝගයට පිළිවෙලින් පාවිච්චි ආකාරය ඔයාලට මතකයි ඒක නිසා ඔයාලට වතුර දීම වැඩසටහන් කරලා නමුත් වතුර දීලා විතරක් මේක දෙලවර කරන්න බෑ මේක අපි පිටු දකින්න ඕනේ මේ දේශීය වශයෙන් විසින් තොර කරන්න ඕනේ එතකොට අපි කරන්නේ ජීවිතේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ මේ ආහාර අධිනියක් නෙයි ආහාර හදා මෙතර ගන්නක් සල්ලි යයි කියලා කියන්නේ බුදුමාන දන්නවා සාමාන්‍ය පිළිකා රෝගියෙකුට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කාලේ මම එක දවසක් කතා කරලා කිව්වා මේ එක රෝගියෙකුට කෝටිය කියන්නේ මිලියන 10 කම සාමාන්‍ය මිලියන 20ක් විතර වියදමක් කරන එක පිළිකා රෝගියෙකුට මේ තම වර්වර රෝගීන් ගණනය කිරීමට කැමති කෙනෙක් වෙනවා ගණනය කරලා එක ඩයලිසිස් එකට විතරක් මුදල් හදා 200ක් යනවා එන්න යනගෙන ගාස්තුවට අමතරව ඒක වැඩි කරලා බලන ඉන්න රෝගී 1,50,000 කිව්වද සතියකින් වැඩි කරලා ඒක අවුරුද්දේ වැඩි කරලා බාඩ මුතර වෙනවා ගන්න රෝගීන් බලන්න වැඩි හින්දා ඒ රෝගීන් මැරෙන එක විතරයි සිද්ධ වෙන්නේ අනික ඩයලිසිස් වල එන්න ගන්න පස්සේ සල්ලිත් නැහැ මේක තමයි මේ හරිත විප්ලවයේ අපේ ගෝලයන් ඇති කරපු ආර්ථික සහ මේ කියන සමෘද්ධිය කියන එක අපි තේරුම් ගන්න අවශ්‍ය මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෛවසේ තහනම් කරලා තහනම් කරලා නැවතුමා මේක අයින් කරන්න උනා මොකද මේක බිලියන 120ක ක්ෂේත්‍රයක් නිසා ඉතුමා කිව්වා ගෛවසේ කන්ටේනර් එක සිල්පස්සේ බකවඩු කන්ටේනර් එකක් ගේන්න කියලා ඉතුමා කියලා තිබ්බා ඒක නිසා මෙතන පැහැදිලිව තියෙනවා මෙතන දේශපාලන වේදයක් නැහැ කියන්නේ මෙතන හිටපු ජනාධිපතිතුමා දෙන්නෙක්ම දැකලා මේක කරන්න අධිකාරෝ ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේක ගැන සම්පූර්ණයෙන් මුහුණ දීමට ඉදිරිපත් කරලා තියෙන්නේ පිළිකා ගැන දත්ත මන්ත්‍රාලයෙන් කරන්න පිළිකා කියන එක මනින්දියට පිළිකා කියන එක ඕන මිනිහෙකුට පිළිකා ඉන්න පුළුවන් පිළිකා දත්ත අපේ වේගයෙන් වැඩි වෙනවා පිළිකාමයි මම එක සයිඩ් එකක් කියන්නම් මේ බලන්න පිළිකා දවසකට 64ක් කරනවා කියලා කියනවා පිළිකාවෙන් මේ පිළිකා සම්බන්ධ මේ ව්‍යාපාරයේ කියන දත්ත ඒ වගේම තමයි අපි දන්නවා ඉස්සර තිබ්බේ මහරම පිළිකාරෝ වල විතරයි අද පිළිකාරෝ වල කීයක් තියෙනවා අනුරාධපුරේ ඉන්න අය කියලා ඒ පිළිකාරෝ වලක් තියෙන මුළු බලාත් ඔක්කොම පිළිකාරෝ වල තියෙනවා මෙන්න මේ දත්තේ බලන්න පිළිකාරයන් මැරුණේ ඊට අවුරුදු 10කට කලින් 19000යි දැන් මේකේ 36000යි සංඛ්‍යාව පැන්නා ඒකින්ද ඇත්තටම ඔක ගණන් බෙදුවතර 60ක් නෙමෙයි දැන් අපි 100ක් දවසකට පිළිකාරයන් මැරෙනවා එතකොට මේ කොරෝනා වෛරස් එක ගැන ගන්න අවධානය ඇයි අපි අද මේ රෝග වලට දෙන්නේ නැත්තේ කියන කාරණේ මෙතනදී කියන්න අවශ්‍යයි ඒක නිසා මේ පිළිකාවෙන් කරන අටික එක පිළිකා රෝගීන් මම ඉස්සෙල්ලම කිව්වා අවමතිය කෝටියකට වඩා වියදමක් ආණ්ඩුවකට තියෙනවා ඒ සංඛ්‍යාලයෙන් යන්න ඊළඟ මේ ඕටිසම් කියන රෝගය පිළිබඳව මේ කියන්නේ ඇමරිකානු දර්ශනවාදීන් ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කළා කියන්නේ ඇමරිකානු නැන්සි සෝසම් කියන ඇමරිකානු මහජාතික දත්ත එහි එක එක කලාපවල පාවිච්චි කරලා තියෙන ග්ලයිකෝසේට් ප්‍රමාණය තමයි මේ කහපාට කොටු වලින් සඳහන් වෙලා තියෙන්නේ ඒ වගේම මේ රතු ඉරෙන් යන්නේ ඕටිසම් රෝගීන් සංඛ්‍යාව. එතකොට පැහැදිලිව පේනවා මෙතන මෙන්නුම් කරලා 99%ක් සමපාස වෙනවා කියලා ඕටිසම් රෝගියයි මේ කියන ග්ලයිකෝසේට් නැත්නම් මේ කියන විෂ රසායනයයි කියන එක. නමුත් මේක කිව්වහම අපේ විද්වතුන් කියනවා මොකද්ද මෙතන කියන්නේ? ඒක කෝරිලේෂන් එකක් විතරයි කෝසේෂන් එකක් නෙවෙයි කියලා. ඒ කියන්නේ වෙන විදියකින් කියනවා නම් ඒකෙන් සාක්ෂි සපයනවා මිසක් ඒකෙන් පැහැදිලි හේතුව සපයන්නේ නැහැ කියලා. ඒක නිසා මම ලිව්වා අපේ දින දර්ශනේ පාවිච්චි කරලා ඒ කට්ටියට නලබාන ජාතකය කියවා ගන්න කියලා. මොකද නලබාන ජාතකය හැටියට අර ඇඟිලි සලකුණු නැත්තම් පිය සටහන් විතරක් මේ පැත්තට තිබිලා බෑ. කවුරුන් කියලා වැන්නා යථා කාලවලුවන් පස්සේ තමයි ආවි ඉඳන්නේ. මේ යථා ගන්න ඒක නිසා කියලා. ඒක නිසා මේ කියන දත්තවලින් ඔබතුමාට පැහැදිලි වෙනවා කොච්චර මේ රෝග වලට බලපානවද කියලා. මේ කියන දත්ත ඊළඟට ෆැටි ලිවර් කියන රෝගය ගැන මම දීර්ඝව කියන්න යන්නේ. ඔයාලට මේනවා ෆැටි ලිවර් කියනකොට නිකන් අක්මාවක් වගේ නෙමෙයි මේ අක්මාව. තේරු කුලි 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 එක තේනවා මෙලි කියලා වගේ අක්මාවල. දැන් ලංකාවේ විශාල ප්‍රතිශතයකට ෆැටි ලිවර් කියන දන්න තරමින් 25% කියන වගේ ප්‍රතිශතයක් හරියටම දන්න නැහැ. මේ ෆැටි ලිවර් හැදෙන්නත් එහෙම සාමාන්‍යයෙන් 30% ආදී මේ පුද්ගලයාගේ ආයු කාලය අවුරුදු 45කට 40කට අඩු වෙනවා. ෆැටි ලිවර් ළමයින්ට වේගෙන් හැදීමෙන් පවතිනවා. මේකට හේතුව අපේ තෙල් කළමනාකරණය කර ගන්නට අපේ නැත්තම් මේදේ කළමනාකරණය අපි දැන් අහෝතක් කරලා තියෙනවා. ඒ වගේම අධිවර වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒ වගේම වසවිස නිසා අපේ සුවිසයිට් නැත්තම් සියදි හානි කර ගැනීම පැතිරෙන්න හැටි උතුමාලා පේනවා. පැහැදිලිව මේ විදිහට රෝගී වැඩිම සියදි හානි කර ගන්නා රටවල ලංකාවපත් වුණා. මේවා තමයි අපිට නම් වෙච්ච රෙකෝඩ්. ඒක නිසා මෙතනදී කියන්න අවශ්‍යයි අපිට මේ පිළිකාව ඇතුළු මේ සියලු මේ පිළිකා මර්ධන අධ්‍යක්ෂාන් ලංකාවේ වැඩි කරපු ප්‍රමාණය කොච්චර වැඩි කරත් මේ කියන කාරණාවට මුහුණ දෙන්න හැකියාවක් නැති බව උතුමාලා පැහැදිලි සඳහන් කරනවා. ඒක නිසා මෙතනදී කියන්න අවශ්‍යයි වසවිස නිසා අපේ අධිවර ආවම අධිවර වලින් ඉස්සෙල්ලාම මැරෙන්නේ අපේ ළමයිද මේ නැත්තම් බඩේ ළමයිද කියන පිළිබඳ අධ්‍යයන වැදගත් තත්ත්වයක් තමයි මේ ඔබලා ඉදිරිපත් කරන්නේ. ඔබට පේනවා
සුදුළමයි මහත්තුරුන් මේ අය මැරෙන්න තියෙන හැකියාව නැත්තම් මේ දිවැඩිය වැඩිද තියෙන ප්‍රමාණය වාගේ පස්තු හතර දිනක අවදානමක් තියෙනවා අපේ ළඟින් ඒක නිසා වස විස වැඩි බර අධි බර මේ හැම එකෙම මුලින්ම අව මේ අපිව කර්ධනයට ලක් වෙන්නේ අපේ ළමයිකින්ද අපේ පරම්පරාව තමයි නැති වෙන්නේ ඒක නිසා කරන්න ඕනේ මොකද්ද කියන එකෙදිත් මම මෙතනක් කාරණයක් කියන්න අවශ්‍යයි මේ සාගතයක් වෙනවාද කියන එක මම උත්තරයක් දෙන්නම් කියලා කිව්වා සාගතයක් වෙනවාද කියන එක මම එක කාරණයක් විතරයි පාවිච්චි කරන්න යන්නේ වෙලාවින්ද පළවෙනි දේ තමයි මේ අපේ තියෙන ආහාර කාණ්ඩගත කිරීම මේ තමයි බටහිර ආකාරයට මම හැම එකම මේ බටහිර විදිහට උත්තර දෙන්නේ මොකද මේ බටහිර විද්‍යාව ටිකක් මායත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ ඒක නිසා මෙතන කියන්න අවශ්‍ය ආහාර කාණ්ඩගත කිරීමේදී බටහිර විදිහට කාණ්ඩගත කරන පළවෙනි කාණ්ඩය මොනවද කියන්නේ සීරියස් යට යන්නේ මේක කොහෙවත් නැහැ හිතන්න කියලා මේකේ තියෙන්නේ ධාන්‍ය සහ අල වර්ග කියලා අල වර්ග කියන්නේ අත්තවල නෙමෙයි එතකොට දෙවෙනි කාණ්ඩයට අයිති පළතුරු ඊළඟට vegetables සහ green leaves නැත්නම් බලන්න ඉලවලු සහ කොළ වර්ග ඊට පස්සේ තමයි කිරි සහ අනිකුත් ධාන්‍ය තියෙන්නේ එතන මේ තුන ප්‍රධාන දෙයක් නැත්නම් මේක ගැන විතරක් මම කතා කරන්නේ ඒක නිසා අපි ඉස්සර කුරුමිල බත්කාපු ජාතියක් ගැන අපිට මූලාශ්‍ර පැහැදිලිව තියෙනවා අපි ජාති පහක් කාලා තියෙනවා එතකොට මෙතනත් වෙනවා සීරියස් යන්නේ අපිට තුන්වෙල බත් ගන්න කියලා එක්තරා ජාත්‍යන්තර සංවිධානයක් අපිට දුන්න එක්තරා නිර්දේශයක් උඩ තමයි තුන්වෙල බත් ගන්න ඕනේ එතන එක එක්කෙනෙක් ගන්න ඕනේ ප්‍රමාණය කියලා තුන්තිය තිය වැඩි කිරීම ඊට පස්සේ මිලියන 22 වැඩි කිරීම තුන වැඩි කිරීම තුන්තිය 65 වල තමයි කියන්නේ ලංකාවට ආහාර මදිය කියලා හැබැයි අර සුදුරදාස කියන මහත්මයා ඉත ලස්සන මේක ඇනලයිස් කරලා පෙන්නවා ඒ දින ආහාර ප්‍රමාණය ඔකට වැඩි කළා වැඩි කරලා ගත්තත් ඊට පස්සේ ඒ ප්‍රමාණය අපි වදාගෙන ඉඳන් වලින් බෙදුවොත් එහෙම අක්කරේට උසස් 60ක් හම්බෙනවා නම් 60ක් 64ක් හම්බෙනවා නම් අපිට තුන් වෙල බත්කෑවක් ආහාර සුරක්ෂිත ආයෙ කියනවා. ඒතර වස විස ගහලා අක්කරේට උසස් 100ක් හම්බෙනවා නම් ඒකෙන් 140ක ආර්මේ පළදාව අඩු වුණත් අපිට ආහාර සුරක්ෂිත ප්‍රශ්නයක් ඉන්න බෑ අන්තිමාන් වගේ අපේ වීදිකේ හැංගුවේ නැත්තම්. ඒක නිසා මෙතන පැහැදිලිව එතකොට මම ඊට වඩා දීර්ඝ උත්තරයක් දෙන්න යන්නේ අපේ ආහාර කාණ්ඩය අපි නිවිතරක් ගන්න කියලා නෑ අපිට ජාති පහක් ගන්න කියලා දිනවා ඒ තමයි පාරම්පරික සහල් අපිට ගන්න කියලා දින අපිට තුන් වෙල මේ ඔයගෙන පොඩි සම්බ ගන්න කියලා නෑ අපිට මේ පාරම්පරික සහල් ගන්න කියලා දින ඒවා ඖෂධීය ආහාර නැත්නම් බුද්ධ භෝග කියලා කියනවා ඒවා ඇත්තටම අපිට අර ඉංග්‍රීසියෙන් කියන්නේ වල ෆන්ක්ෂනල් ෆුඩ්ස් ක්‍රියාකාරී ආහාර මේ ආහාරයක ගුණාත්මක භාවයේ පෝෂණ සැපයීම විතරක් නෙමෙයි අපිට අවශ්‍ය කරන ඕනෑම රෝග වලින් පිටු දැකලා අපි නිරෝගී කිරීම අපේ පිළිකා වළක්වන ජීවැලියා වළක්වන අපේ සුන්දර පෝෂණ කේන්දරය වළක්වන අපේ අනිකුත් නිර රෝග වළක්වන අපේ බලධාරීතාව අපේ ශක්තිමත් භාවයේ ඉදාර නඟුල ආරන්න පුළුවන් නඟුලෙන් යන්න පුළුවන් ඒකේ ශක්තිමත් භාවයේ තිබ්බා වූ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වැඩි කල ජීවත් වීම يعني වැඩි කාලයක් සෞඛ්‍ය සම්පන්න අදවාගේ අවුරුදු මේ 35 ඉඳලා පිළිකිල කිල 70 වෙනකන් දුතියක් නෙමෙයි ධාර්මයේ පිළිකිලි නැතුව අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් කියලා දර්ශක දිනා මෙන්න යාකාම කාපු ආහාර සම්පූර්ණිය. එතකොට මේක බඩේ එකක් එක්කත් ගැලපෙන එක මම කියන්නේ සීරියස් එකක් ගෑන කියලා. පාරම්පරික සාහන විතරක් ගන්න කියලා මම කියන්නේ අනිකුත් ධාන්‍ය අමු තල දේර කුඩර මෙනේරි ඒ වගේ කනහාල් ඒ වගේ විවිධාකාරයේ ධාන්‍ය වර්ග ගොඩක්ක් එතුමා ගොඩක්ක් සාර්ථකයේ උදාගෙන ඉන්නවා ඒවා අපේ සංස්කෘතියේ තිබ්බ දේවල්. එතකොට ඊළඟට රණිද භෝග මේ කියන මොහොතේ අපි ළමයින්ට කියන්නේ දෙවියන්ට මොහොතේ ටිකක් දාගෙන යන්න කවුරු ටිකක් දාගෙන යන්න මේවා අපේ රටේ ඉන්න පොදාට රණිද දාපු නැතිව කොහොමද මේක පත් කරන්න අවශ්‍ය නැත්නම් ගේවල් කරන්නේ නැතුව මිනිස් කන්නේ කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේම තමයි අල වර්ග. අල වර්ග කියන්නේ අන්තපල් නෙමෙයි. අල වර්ග ලංකාවේ තියෙන 150 ගන්න. ඒවා ටික නිෂ්පාදනයට අහක යනවා. ඒ ටික හොයන්න මේ වගේ කොස්දැනි ආහාර. ඒතකොට මේ ආහාර කාණ්ඩ ඔක්කොම ටික මේ ස්ලයිඩ් එකේ තියෙන ඔක්කොම ටික අපි පාවිච්චි කරොත් අපිට ආහාර හේනියක් නෙමෙයි අපිට ආහාර පිටරට නිකුණාට පුළුවන් තරම් ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් දේශයක් මේක අවුරුද්දේ 360ක් දවසම අවුව වැඩෙනවා. මේක මේ කාලීනව නැත්නම් සීසනල් නැත්නම් එක කලා කාලයකට විතරක් වදාව කරන්න පුළුවන් දේශයක් නෙමෙයි. ඒ වාසිය අපි ගන්න ඕනේ. ඒක නිසා මේ විවර්ධනය ගැන පොඩි සලකාණක් කරන්න අවශ්‍ය මේ මසුරන් දී කියන එකට අවස්ථාවක් වගේ පිටට තරම් තියෙන ජර්මනිය එකට හේතුව තමයි මේ විවර්ධනවල තියෙනවා බූපන් ඉෆෙක්ට් එක නැත්නම් අපි කියනවා අපේ මේ අර වේදනා නාශක ගුණය තියෙනවා. ඒක නිසා ඒ හාල් කඩ දිනනහම ඔය කියන හන්දියාමාව වරවම කියන කට්ටිය සුව කරගත්ත කියන අපේ මේ දර්ශනේ දා කල්පනා කරන වෙලාවදී මේ ඖෂධීය ආහාර කියන එක ඒක නිසා අපි මෙතනින් ගියාම මම ඒක ඉස්සරහ කියන්නේ මේ ගැසට් එක ක්‍රියාත්මක කිරීම තුලින් එක මොහොර ප්‍රශ්නයක් නෙමෙයි අපේ සම්පූර්ණ නිරෝගීව වැඩි කල ජීවත් වෙන උදායි සරල උනත් ඉතාමත්ම දිනදාරභාවය ලඟින්නා වූ සංස්කෘතියක තමයි ජනරජතුම අපි ලොකුම වෙලින් පවතින්නේ ඒක අපිට තිබ්බ සීනියක් අවුරුදු දැන් ජනතාවක් තියෙන ඒ වගේම තමයි අලවර්ග ඒකට මුතුමන් අධ්‍යයනය කරන්න අපි අපේ වෙබ්පත් දිහරවා මෙවත් ඉදිරියේදී වැඩි හරියක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි අපේ ආහාර විද්‍යාවේ අපි දන්නා පිටරට ගියා අපි ඉංගලන්තේ ඉඳලා තියෙන ඉංගලන්තේ ආහාර ගන්න ගියාම ඒ උරු જાති 10ක් නැහැ බලතුරු જાති 10ක්
වලට 300ක් 400ක් වගේ තියෙනවා. ඒවා මේ පැබලිස් මහත්මයා මේ පාර්ලිමේන්තුවේ යාර යාතුමා ඉන්නේ කරුපය හොල්ඩ් එකේ නිෂ්පාදනය කරනවා. ආහාර ජාතික ආරක්ෂක පොළවරද පොළවරේ 150ක් ගන්න තියෙන එතුමගේ කර්මයේ ලිපිය විතර අපි බඩු ගන්න වර්ජාතිකයක් අද ඉබ්බට එළවට ඉබ්බට ඒකෙන් තව මෙච්චර ජාති කියලා දින්න මේ සියලු භෝග විවිධාචය අනිත් එක අපේ දා ගමේ කියලා දුන්නේ තෑගි භෝග භෝගයේ දිනකට තෑගක් කියලා විතර මෙතන තෑගි භෝග එතනදී අපිට දෙනවා අපේ මේ ආහාර විවිධාචය අපි පොතර දුරකට රැකගන්න යුතුද කියන එක. ඒ වගේම තමයි පොළවරද මෙයා මුතුමාලට උගන්වන්න ගියාට මුතුමාල ගමේ කියලා දැන් කාටද මුතුමාල මඩවඩා මෙයා හොඳට දන්නවා. නමුත් මෙයා පිළිබඳ දර්ශනය කල්පනා කරන දෙන කීපේ ප්‍රශ්න තියෙනවා. අපි එදා මුතුමාල ඉඳනවා මේ රට යටත් කරගත්ත සුද්දා කියලා. අද අපි කියන්නේ මේ තිකන. මෙතන දුන්න කෑම වලට අපි දන්නේ මොනවද ආන්නේ පාපිටි කෑම ගන්න. අපි අපේ ආහාර සංස්කෘතිය අපේ කුරුබඩු සංස්කෘතිය අපි පානීය ජලයේ වක්කඩේ මදුර බිව්වේ. අපි කොහෙද හිටියේ? අද අපේ වක්කඩේ මදුර මොනවා කියලා ළමයි ගුරුට එකක් නැදා වහින්න කියන්න පුළුවන් ද කුඩද? එතකොට අපේ සංජාන ධර්මාන්තය දක්වා ඒක තමයි කිව්වේ ලෝකේ පන්සල බවට ලංකාව වත් වෙනා මේ හරියට මේ කියන චක්‍රලේඛනයේ ක්‍රියාත්මක වුණා. ඒක නිසා මේ සියල්ලට මුලදීම සඳහා අපි ඒකාමන්නම් කටයුතු කළ යුතුයි කියන එක දේශපාලන වේදී තුළ අපි ගිහිල්ලා ඇත්තටම විපක්ෂයට කතා කරන්න ලෑස්ති කරා. මොකද මේක විපක්ෂයේවත් පක්ෂිවත් කාර්යභාරයක් නෙමෙයි. මේක රටේ ප්‍රශ්නයක් කියලා තේරුම් ගැනීම අවශ්‍යයි. ඒක නිසා ගාබනික කෝණ සාර්ථක වීම සඳහා අපි අන්තිම වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඒ කියන්නේ මම කතා කරනවාට වඩා අනිත් කවුරුත් කතා කරන හැබැයි මම මුතුමාලට පොඩි කාරණාවක් කියන්න කියන්න අවශ්‍යයි. අපේ ඉදාතිත්ව විවත්ත නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. මොකද විවත්ත ඉදාතිත්වයේ හේතු වෙන කියලා ඒ කියන්නේ වෙනවා දේශනය මම අපිට තවත් දෙන්න. මේ උයන අපි නිර්මාණය කරගත්තොත් ලෝකයාට හොඳම ගෙවත්ත ඇටියට මේ උයන ඇටියට සලකන්නේ ලංකාවේ ගෙවත්ත. ඒකට කියන්නේ කැන්ඩියන් ෆොරස්ට් ගාඩන් කියලා. ඒ පොත මුද්‍රණය කළ විලාහරින්නේ ඉංගලන්තේ. ලංකාවේ නෙමෙයි. මේ කැන්ඩියන් ෆොරස්ට් ගාඩන් එකේ කියන්නේ ලංකාවේ ගෙවත්ත තමයි සම්පූර්ණ පිළි නැත්තම් අපි කියන මේ දිනසාරභාවය ළඟින් ඉහෙලම සංකල්පයක් ඉන්නේ කියලා සුද්දා කියපු පොත අපේ කට්ටිය කියපු පොත කැන්ඩියන් ෆොරස්ට් ගාඩන් පොත තමයි ලෝකයේ පිළිගන්නේ. ඒක නිසා උතුමාට ගෙවත්ත නිර්මාණය කරගන්න ගෙවත්ත සකස් කරගන්න මහජනතා උනන්දු කරගන්න තමන්ගේ ආහාර තමන්ම නිෂ්පාදනය කරන්න තමන්ගේ කිසියෙම යන්නේ මේ කඩේ ගන්න නැතුව කියන සංකල්ප සියල්ලම පැහැදිලි දායකත්වයක් දෙන්න පුළුවන් නිසා ඔයාය ඒ සඳහා වැඩ කරන්න ඕනේ අනිත් කාරණා ගැන සඳහන් කරලා තිබ්බා. අසල කළමනාකරණය අපි කොහොමද ඉවැරදිව ගෘහස්ත මට්ටමින් සහ අනිකුත් මට්ටම් වලින් සම්පකාර මට්ටම් වලින් කරන්නේ කියන ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ යොදවන්නේ කොහොමද කියන එක කතා කරා. ඒ වගේම තමයි ප්‍රවිතිය මේකේ තහවුරු කරන්න අපි කොහොමද කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දැනුවත් කිරීම සහ ඒ කාරණා කොහොමද කරන්නේ කියන පිළිබඳ ඔබතුමාලට ඉස්සරහට නිරතුරුව ඔබතුමාලම විතර මේ සංවිධානය කර ගැනීම අවශ්‍යයි. මට විදුලි 10ක් විතර තියෙන නිසා මම විදුලි 5ක් විතර මෙන්න මේ කාරණා දෙකක් තුනක් කියලා කරන්න. මෙන්න මේ මේකේ තියෙන හවුස් සේෆ්ටි ෆුඩ් කන්සිස්ට් කියලා අපේ ජාත්‍යන්තර දේශනාවකට පාවිච්චි කරපු ස්ලයිඩ්ස් කීයක්. දැන් අපි ගන්න ආහාරයේ කොච්චර සුරක්ෂිතද කියන එක කතා කරන්න අවශ්‍යයි. පළවෙනි දේ ඔබතුමාලට අහන්න ඕනේ කාරණාවක් මේ පැත්තේ ගියාම why do we ඇයි අපි කන්නේ කියලා. මට ගැඹුර උත්තරය ඇයි ගන්න? දැන් ඔබතුමාට කෑම දෙනවා කිව්වට අදනේ මේ කියපු ආහාර දීලා බලන්න කිව්වා. මේ කියපු ආහාර දෙන්නේ. ඒක සල්ලි නැත්තම් මද? ඒ නිසා දෙන්නේ ඒව නොවන කෑම. ඇයි අපි කන්නේ? කට්ටි කියන බඩගින්නට කියනවා අඩුම ගාණ අපි අම්මෝ එක එකක් කියනවා. නිරෝගීකමද කියලා නිරෝගීකම කියනවා අපේ ජීව සංකල්පය බඩේ සංකල්පය සංසන්දනය කරනවා. බඩේ සංකල්පය නිරෝගීකම කියන්නේ ෆිසිකල් මෙන්ටල් සහ සෝෂල් වෙල්බීන්. ඒ කියන්නේ කායික මානසික සහ සමාජ නිරෝගීකම තමයි නිරෝගීකම කියලා කියන්නේ. නමුත් අපේ නිරෝගීකම තියෙන ආයු බලසක වර්ණ ප්‍රඥායි නේද ප්‍රඥාව පවත්වා ගන්න දක්වාම වස්න වෙලා ඉඳන් ඕනේ සැප කියන තුනේ ආයු බල මේ සියලු සංකල්ප පුරවන්නා වූ ආහාර සංස්කෘතියක් අපිට තියෙන. ඒක නිසා අපි ගන්න ආහාර නමුත් බඩේ රෝගීන් කියලා මෙන්න ආහාර කියලා තියෙන මූලික නිර්වචනය රෝතණය නැති ශක්තියයි වර්ධනයයි දෙනවා නේද ඒකට ආහාරයක්. ඔතන තමයි අපිට වැරදිලා තියෙන්නේ. මේ එතකොට මේ කාටද නොදැන කරපේකට එක උදාහරණයකට මොකද ලංකාවේ ප්‍රඥාව තියෙන නැති හින්දා නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි දැනගත්තත් ශක්තියයි මේ කියන මේ වර්ධනය විතරක් දුන්නට මේකට ආහාරයක් කියලා නිර්වචනය කියලා කියන තමයි බඩේ විද්වත් එතනින් තමයි පටන් ගන්න. එතන පටන් ගන්න තැන වැරදි. එතකොට මේකට කතා කරන්නේ මගේ ආචාර ධර්ම ගැන කතා කරන නිසා හැමතිස්සෙම මම මේ ස්ලයිඩ් එක දාන්නේ. මම මේ බටේර වෛද්‍ය විද්‍යාවට විරුද්ධව කතා කරනවාද කියලා තර්කයක් අරගෙන බලන්න. මේ තමයි බටේර වෛද්‍ය විද්‍යාවේ විද්‍යාව. මෙතුමාත් අපි මේ හරියට සරදලා තියනවා කියන ප්‍රශ්නේ මේ ස්ලයිඩ් එකෙන් වෙන අකාරය තුමා කියලා දෙන්නේ. මෙතුමා හඳ දාන්නේ මේ ෆුඩ් බීදයි මෙඩිසින් මෙඩිසින් බීදයි. ආහාරයයි ඖෂධය ඖෂධයයි ආහාරය. එන ඖෂධ කියලා වෙන දාතියක් කියන්න බෑ. මම මේකට පොළඹ වෛද්‍ය පීඨය කියලා දේශනයක් කළා කිව්වා. වෛද්‍ය පීඨයක භාගමක ඩිපාර්ට්මන්ට් එකක් කියන්න බෑ. අපි ඡන්ද දෙන්න ඇමතිතුමා ඖෂධ වේදිකේ පිළිබඳ මහාචාර්ය වෙන්න. එහෙනම් මහාචාර්ය වෙලා ඉන්න බෑ. එතුමා මහාචාර්ය වෙන්න ඕනේ ඖෂධී ආහාර වලයි මහාචාර්ය වෙන්න ඕනේ. මෙන්න මෙතන යන්නේ වැරදිලා තියෙන. ඒක නිසා ඇත්තටම
ආරාධනා කිරීම සම්බන්ධ ස්තුතිවන්ත වෙමි මම මෙතනින් අතර කරන ස්තුතිය